මාස කීපයකින් ව්‍යවස්ථානුකූලව මේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. දැන් මේ ජනාධිපතිවරණෙදි මේ වෙනකොට අපේක්ෂකයෝ දෙන්නෙක් අපි එළිපිට දකිනවා. එක්කෙනෙක් අජිත් ප්‍රේමදාස, අනිත් කෙනා අනුර කුමාර දිසානායක. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඔබතුමාලා තීරණයක් ඇතිනේ අර දැන් අරගෙන. එක්ක ඔබතුමාලා අපේක්ෂකයෙක් දාන්න ඕනේ. නැත්තම් එන අපේක්ෂකයෙකුට සහය දෙන්න ඕනේ. එහෙම නැත්තම් නිහඬ වෙන්න ඕනේ. මේ දේශපාලන ක්‍රමයේ තුල නිහඬ වෙන්න බෑනේ. ක්‍රියාකාරීකම මේකට එන්න බෑ. හම්බන්තොටදී යම් සම්දානයක් දැක්කනේ. රැළියක් දැක්කම හින්දාමර වීර අමාත්‍යවරයාගේ කියන්නේ තුමා සංවිධානය කරා. ජනතාව එක්රොක් වුණා. මේ ගොඩනැගෙන සම්දානයේ අපේක්ෂකත්වය සහ ඒ කවුද අපේක්ෂකයා? මේ වෙනකොට සුධර්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ අපි හදර දැවැන්ත සම්දානය තුල තාම අපි අපේක්ෂකය තෝරලා නැහැ. තාම අපේක්ෂකය තෝරන්න කල් වැඩි. මොකද මේ රටේ වෙනදනම් අපි අපේක්ෂකව කලින් ඉදිරිපත් කළා නොයෙකුත් දේවල් කරනවානේ. හැබැයි යම් අවස්ථා එනවා වෙන්න පුළුවන්. අවසාන මොහොතේ තමයි අපේක්ෂකයා කවුද, කාටද උදව් කරන්න කියන කාරණාව අපට කියන්න සිද්ධ වෙන්නේ. 2015 කරා වගේ අවස්ථාවක් නෙමෙයි. නෑ ඉතින් බලමු ඉතින් මහ කාලයක් නෑනේ බලන් ඉන්න. හැබැයි ඔබතුමාලට මතක ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අපි හැමදාම කිව්වා අපි දෙවන්තම සන්ධානය හදනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේ සන්ධානය නැතුව ඊළඟ ජනාධිපතිවරයාට ජනාධිපති වෙන්නත් බෑ කියන කාරණාව අපි කියලා තියෙනවා. පළවෙනි වැඩිමුරේ අපි හම්බන්තොටින් තිබ්බා. අපේ මහින්ද අමරවීර ඇමතුමා ඉතාමත් සාර්ථක රැස්වීමක් කරා. අපි හම්බන්තොටින් ආරම්භ කරපු වැඩෙත් එක්ක දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයත් එක්ක අත්තල් බැඳගන්න ඉන්න සියලු දෙනාටම දැන් සැනසීම නිින්දන ඇති. මොකද අන්න අපේ හයිය දැක්ක නිසා. අපි දැන් මේ හයිය ඊළඟට පෙන්නනවා 29 වෙනිදා මොනරාගල වැල්ලවායෙන්. ඊට පස්සේ අපි තවත් දිස්ත්‍රික් වලට අපි ලංකාව පුරා අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසානයේ අපි කියන්නම් කවුද අපේක්ෂකයා කියන කාරණාවත්, ඒත් එක්ක මේ සන්ධානය කොච්චර පුළුල් වෙනවද කියන කාරණාවත් ඉදිරියේදී මම හිතන්නේ සතියෙන් සතිය දැනගන්න පුළුවන්කම ලැබේ. අද වෙනකොට සුධර්මන අපි තාම සන්තෝෂෙන් කියන්න ඕනකම තියෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය දවස්වල ඔබතුමාලා බෙදීමක් දැක්කනම්, කණ්ඩායම් දෙකක් දැක්කනම් අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා. ලබන සතිය වෙනකොට ඔබතුමාල් තවත් දකින්න පුළුවන්කම තියෙනවා. ඒකේ ස්ථාවර අවස්ථා දකින්න පුළුවන්කම ලැබෙයි. මහගෙදරට ඕන කෙනෙක්ට පොඩි පොඩි තරහවල් එක්ක එළියට යන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මහගෙදර කවදාවත් මහගෙදරෙන් ගියපුවාත් එක්ක තරහ වෙන්නේ නැහැ. ඒ නිසා මහගෙදර දොර විවෘතයි. ඒ නිසා ඉදිරියට ඔබතුමාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. 2015 යම් කිසි අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්න කටයුතු වුණා නම් පහුගිය කාලය තුල මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ක්‍රියාකලාපයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් වැටුණා නම් හැබැයි ඉදිරියේදී ඔබතුමාල් දකින්න පුළුවන්කම ලැබෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත වතාවක් ජනාධිපතිවරු හදපු ආණ්ඩු කරපු ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් මේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂය බවටත් අනාගතයේදී ශක්තිමත්ම සන්ධාන හදන පක්ෂය බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත් වේ.